ස්පාන අප රූපය මෙතර සංවාධ කැවිදිර මමන අන්දන්න. කෙටය මතක් කර ද ඔබේ දේශපාන ප්‍රවේශය තර්මකාලය. මෙම ඇත්තටම මගේ පියා දේශපාලනය නීලිච්ච කෙනෙක ඔහු සම්සමාජ ව්‍යාපාරය නියලුනේ ඔ එක්දසසේ අසුවේ වැඩ වර්ජකේ ඉතින් ඔහුගේ ආභාශයෙන් අපිට කුඩාකාලයේදීම වාමාංශික දේශපාලනයේ මේ මක්ස්වාදී දේශපාලනය පිළිබඳ යම්කිසි දැනුවා. අවස්ථාවක් අපට ලැබුණා ඒවගේ අපි පාසල් ලෑනාවදී තමයි දවල පත්්‍රිකා අරගලය ආරම්භ වනේ අසු සුද් දෙකේ විතර ඒ අවස්ථාවදීමට හැකාව ලැබුණ අස්ථාව ලැබුණ මේ ජනතා විමුක්ති පෙරමුණේ දේශ්පානයක සම්බන්ධවෙන්න එකටට ජවිපතය තිර භූමිකා පතිබුණ ඔ හැදිලිය ඉතිං ඒ අවස්ථාවද අපි දැක්කා මේ ජනතාවවිමමුක්ති පෙරමුණ තමයි ඒ මාක්ස්වාදී භූමිකාව සැබෑවටම අරගලකාරයේ විදිහට විප්ලවකාරයේ විදිහට කරලිය පෙරලියේ කෙනයන්නේ සමාජ සාධාරණතය වෙනච ව්‍යපාරයක් කියලා. ඒ අතරේ එදසන්සේ අසුතුනේ ජන්තමක්ත පෙරුුණ තහනංග වුණා ඒත් තහනන් වනහම මට තේරුණා මේ දේශපාලන ව්‍යාරය හිට බොහ සමහරය බොහෝ බියගු විදිහයට යවදන නාධිපත්තුමාගේ මර්ධන ඉදිරිය හැසරුණ. ඒ වගේ මේ දේශපාන ව්‍යාපාරයේ ජනතනක්ති ප්‍රරුණණේ අපි නොදන්න. තවත් බොහෝ කරුණු හිිබඳ නොෙක් චෝදන එල්ල වන එකකාලෙ ලයිල් බෝපගේ වගේ ඇල්ලිය ඇෑවිල් නොයක් දේවල්කවා දේශපාලන කරුණු කිවවා පදප කිවවා පෞද්ජලි කරුණු කිවවා සල්ලි වචාගැ කිව වත්න්න එක කාර කිව. ඒ අතරේ අපිට තේරුණා මට වැටහහි ගියා මේ ජවදධන ජනාධිපතිතුමාගේ ගල්රෝලට. මුළු රටේම දේශපාලන යට පත්වෙමින් තිබෙනවා. ඔහුට එරහිව සටන් කළයතුයි කියලා නොකල්පන කලා. ඔබ අසුවටසන මේ කාලදී අත්තන ගොඩ පත්වෙන ඒ ඇත්තට මේ කාල වෙන මේ අද වෙනවගේ නිලාත්තරන ගොඩ පත්වම් නෙවෙයි. එඒ ඇත්තටම අ ඒ කාලේ මෙහෙවෝපු මිනිීමරු කල්ලි විසින් කරන පැහැ ගැනීම. ඔබේ කාලේ කොය නදවත කොල විශිදයාල ීතිීටේ ගඩනැකි මරනයේ දොරකටමගේ ඔබ ඇතරම කොමද එක නිදහස් වන්. ඇත්තටම මේ ඒ අවස්ථාව වෙනකොට විශේෂයම එක්දසම සය අසූ පහ අසුහය වගේ අපි විශවවිද්‍යාලෝට මුලින්මගේ කාලයේ වෙනවට මට මාක්ස්වාදේ පිබඳ බලගතු ප්‍රශ්යක් පැන ගල ති. මාක්ස්වාදේ නිවර දිද කියන එක. මක්ස්වාදය තුලින් රට කදන්න පුළුවන්ද කියන එක. එවැනි මාක්ස්වාද රාජ්‍යයක් ලෝක තියනවාද කියන එක. ඒ තුළ එවකට මහචාරය නලින් සිල්ල ගුණදාා සමරසයර සූරිය ගුණසේර වැනි අය ගැ ගේ සංවාදය. ේ ම නත ර ුණ ේශාලන යත්නකෝම සමමුදුන්න. දර්ශනිකෝම සමුදුන්න අසූහය වගේ කාලේ. ඊට පස්සේ අපි වෙන ජාති දේශ ාන ගෙන ග මකද ජාතික දේශපානක විශ විද්‍ය ල ඉදහසර වෘතු ලති බුණ ශ දල ග එහි ආි පත් දරුව ක් වාදී දේශපාන. අප ජාතිකවාදී දේශපාලන ගෙනග හුගක් දිනෙක්. ජතතායිම්ත පෙරමුණත් උපායමාර්ගයක් හැටියට මේ ජතිකවාදී දශපානය නිල්ලහිටපු හින්ද. පිටිම් බලද්දී මේ අපි ජපීකාරයෝ වගේ පෙනුනා. හැබැයි දේශපාලය අභ්‍යන්තරය දන්න සලුදනම දන්නවා. අපි ජීප නෝව බ විශේෂම ජතන්ත පරමුණ ක්දසන්ේ අසුවටේ ජනධිපතිවාරය වර්්‍යන කර ගත තිීරණයට විරද්ධ අපි ජනතන්ක්ත පෙරමණටේෙහිව නැගී සිටිය ම කුඩා කෘතියක් ලෙව්වා අපේ මගනමින් මේ ජවිපය සිදුකරන ක්‍රියාවලිය ඓතිහාසික ශිශ්ෂ ව්‍යාපාරය අතීතේ. ම දුරාජදීතයේ නන්ගෙන උරුමයට එරහිදයක් කියලා. එනිසා මම අත්තරංගොට පත්වනකොට ඒ අවස්ථාවතින් ඔය ඔය කල්ි දෙක තුනේ මය ඇැතුන් පත්ෙම ගූුණිල්ල වෙලා හිට පිළිබඳ තොරතුරු බොම ඒය දැනගෙන හිටිය. ඒ නිසා ඔවු ගදනෙක් තේරුම් ගත්තා මේ පිවල් ගෙන ජනත යත පරුණ ගන්න ගන්න තොරතුරක්න මේ ජනතයවිත පෙරුණ ද අපි රන්නහි නිසා ඒ පිළිබඳව ලොකු ගැටලුක් වුණ හැබයි. නීති පීට වදකාගාරයේ සිදූ දෑපිළිබඳ මන් පස්සේ ලිපිමාලාාවක් ලෙවා අමු සොහනක විලංගුලා කියෙන එකක තමයි ඒ වදකාාරයේ සිදුවච්ච ජියෝමාන ක්‍රියාවල පිළිබඳ ජියවමාන සාක්්‍යය. ඔබේ ලිපිපෙට ලිවට පස්සේ මංතන් ප්‍රසන්ධ සංජීව එක ඔබනි එක එකට හිටී ඔව් ඔව ඒ ලිපෙ ලිවට පස්සේ ඔබට චෝදනාවක් ෙනවා. මගේ ද ම පස්ස රන කිසවක්මගේ පෞද්ල රන චෝදාවක්නවා ඔබම මේ ජවිපියේ සාමාජිකන් පවදල තම මේ නිදහසුනක අනේ කිසිම ජයිපයක් සාමාජක පවදන යිපකන අපි දන ගැඩිේ ජයිප පවාදන්න අපි අවශ්‍ය ව නේනෑ ජනදායක්ති පරුණේ ඉහල ගනනයක ඉහ ගනනායක ම පවා දුන්න. එකරම අමුතුුව වනා අවශ්‍යන ජන්තන් පරුණේ ඇැමයිගේ සිරිතක් තියනවා තමන්ගේ පක්ෂේ කෞුරුහරි කෙනෙ ගියාට පස්සේ ඔහුට අනන්ත අප්‍රමාණ චෝදන ඉදිරි පත්ක. නැති දේවල් ඔහුට ප්‍රකාශකට නතක්ටි පෙරමුණේ කතාව දන්න සියලුම දෙනා දන්නවා කොහොමද ජතතාක් පෙරමුණේ නායක වත්තරං ගොට පත්තුනේ කවුද රහණ විජවිර අල්ලන්නගේ සාමාන්‍යයනෙවෙයි ප්‍රහණ විජයවිරව අල්ලන්නගේ හේරත් හේරත්වා අල්ලන්නගේිය කෞුද. දිය මානන්ද අත්තරන් ගොට පත්තුනේ කොහොද මේ තමයි ජනතයක්ටි පෙරණ හිටපු මහාමවිීර චරිත සමන් ෆියසිරි ෆනන්ඩු හැර අන් සියලු දෙනාම අන්සේලු දෙනාව පාදුුණ. බ දේව සරනත්යක මකර සම්න් ය වි ඔබගේ රැකවරල බත්න නෑ නිදහසුනට පස්සේ ඔබ බිවිිද පත පොතලියන්න පටන්ග මදශන කලුතුලි හ මුලින් මලිවේ අපේ මගකෙල විශ්ිද ්‍යයා ලිවේ තකට ම ල ද හිට ක පොත් ි මතක මහිත ද ර දර දර පන්සල දර මල් තමයි මුදන කර යි පොත. ගු මාරතු කරය ගිවිත් තමයි ගෙනවි විමල් තමයි විමලු නෙවිලු මයි අකුරණ කාර න එතව එතනිින්ම තමයි අපිව පොත ඇැගෙන දත්ගේ. ඔබ මේ සාපයෙක් ශාකෘති පනස් නම්මනි පිටුවේ ලියනව මෙහෙම වාක්තියක් අනාගතවාදේ මානවවාදී සාපේක්ෂථාවාදයට ඒමගින් ගොඩනයන් වෙන නව සංහර්ධන පදධතිය ගොඩන ගෙන. හරිත සමාජවාදයයට යන්න අපි විශවාසය. මෙ තමයි එදාව සෝබේ මතවාදිවින්න. හර්ත සමාජවාදයට අපි අන්්ඩෝනි කියලා. දෙන් ඇත්තටම හරි සමාජවාදන මොකදුණේ. මෙහෙමයි පාමත් අනාගතයේ විකල්පයක් හැටියට ඒ හරිතු සමාජවාදය තියන? ඇ දැන් සමාජවාදගත්තම මද මේ වෙලාව තිීනක දර්ශන කාර ගරන්න ා කරන්න ඇතරම් සමජවාදේ සඳ විධාර්ථකටනආවා. සමහරකවවා මිනිස්තුකයන්න්නේ රංචු විශේෂයක් එය අනුව සමාජවාදයක ජියවිද්‍යාත්මකො ඉබේ අනරාසිම එන ක්‍රියාවලියයක් කියලා. තව සමහරුකකිවවා පරරිහිත මීතේ තවයි මිනිහගේ ගුණේ ඒ පාර්ථකාමීත්‍යේමත සංස්කෘතික ගුණයක් කියල. කාල් මක්සුව ඔක්කො මනෝරාජිකයි. ආර්ථිකේ නිෂ්පාදන බලවේගවල වර්ධනය විසින් සමාජවාදය නිරායාසයෙන්ම අවශ්‍යන නැත්තන්ගේ විංවාදයමගේ ඒ සමාලි පුරා හැලොනක. මම ඉරිපත් කලා විකල්පමතයක්. ඒ තමයි සම්පත් හිගේ සහ පරිසර දූෂණය විසින් සංවර්ධනය සීමමා කරනවා මිනිසුන්ගේ බා්ඩහා සේවා නිෂ්පාදනයට විළංගුලනො. ඒවස්ථාවී මිනිස්සුන්ට තමන්ගේ වර්ගය අරකගැනීම සඳහා නිශ්චිතවම සිද්වෙනෝ බෙහදාගෙන කන්න. ඒක තමයි මම හරිත සමාජවාදය නමින් දැක්කේ. ඉතිං ඒක අද ලෝකයේ අපිට පේවා පරිසර ප්‍රශ්නය ඉදිරියේ නිරන්තරයම නැවත නැවතත් ඔය හරිතාර්ථිකය ඒවාගේම විමෝචන තිරසර සංවර්ධනය යනාදී වශයෙන් ඉදිරිපත් කරලා තියෙන එක ප්‍රධාන මාදිලියත් තමයි මේ සමූහවාදී මාදිලිය. ඒකාලේ අසේක් අසෝ අභයගුරු ධනත් එක් කත් පරිසර සම්බන්ධීින් වැඩලා. ශෝකපික තාම අපිත් එකක වැඩිරන සෞුර දෙෙන ජනතමිතර හදපකාල ඔ ජනතමිරු හෙදේ ජයිප දශපාලන තක පරුවණේ ද නැ ජනතමමුත්තෝරෝ ව්‍යාපාරය ඇතිකලේ අපි දේශපාලන දර්ශනිික වෙනසක් ඇති කරන්න. විශේෂයෙන්ම මාක්ස්වාදය වෙනුවට පරිසරයවාදී දේශපාලනයක් ශ්‍රී ලංකාවතුල මතුකොර ගැනීම තමයි ජනතමිතර ව්‍යාරය මුල් අදසූ. ඒ රකතම හර සමජවාදීලග විවරච. මේ රටට අවශ්‍ය වෙලා තිබනයි අවස්ථාවේදී පරිසරේ ජයගැනීම වෙනුවට පරිසරය සමඟ සහිීවනින් ගමන්ර දේශපාන ්‍යාරක අවශ්‍යතාවේ. යරෝපා රටවල්ලන බටහි ෝක න හැටේ දකේ අගභාග වෙනකොට පරිසර හිතකාමී තරුණ ව්‍යාපාර මතු වෙලා තිබුණ හැත්තෑ වස දශකය වෙනකට පරිසර හිතාම දේපාලන බලවග, ප්‍රධාන දේශපාන කරලියට ඇතුළ වෙලා තිබන අපේග ච ද න නත්ි. තිරිෙසර සංවර්ධනය පිළිබඳ අදහස සහ පවතින්න සංවර්ධනය සීමාව පිළිබඳව දැනගෙන පළිබඳ දර්ශනක විරණයක් එක් එකයි ඇතුළු මේකට අප මුලිකතේමව නතමිතර සංවිධන්ට කවරුහර ප්‍රධහන් දේස්පාන පක්ෂ ලයයි ඇතන උදකලා දෙකක්. මෙහෙමයි. අපික කිසිම ජනදාාමිතරෝ නෙමති ව්‍යාරයට කවුරවත්තු දව කළලේනේ නමු ජනදාමිතරෝ ඉදිරියට ගෙනයන කොට අපට වැටහුනා රටට තුළල දැවන්න ප්‍රජාත්‍රවවාදී ප්‍රශ්නයක්තිබෙන. රටේ අදහස් පල කරන්න රටතුළ කතා කරන්න දේශපාන අදහසක් දරන්න විශාල බාධාවක් ප්‍රේමදර්සමැත්තුමාගේ පාලනය යටති තිබෙන බව අපට වැටහුුණ. ඉතින් ඒ අවස්ථාවද අපි කල්පනා කරා මේ පරිසරේ රකින අනාගතවාදයට යන්නගලින් රට ප්‍රජාන්ත්‍රවාදේ වනි නර්ගලයක් කරන පජාන්ත්‍රවාදේ ස්ථාපිකර ගණ්ඩුනේගේ. නිසා දුරල වෙ හිතපු විපක්ෂයට ඒ පිළිබඳව ශක්තියක් දෙන්න අපි ඉදිරිපත් වන. ඒ කපිවරත්තමයි රට වැැසි පෙරුණ. ඒ අපි ඇති කළේ. ංගල සමරවර හත්තව ස්බි දිසානායක මහත්තයාගේ සහයෝගෙන් ඒ අවස්ථාව. එ ඒකෙන් අපි යම් මෙහෙවරක් කලා රටේ ඒවස්ථාතු බිච පාලනයේ දුර්ධාන්ත භාවය පිළිබඳව ඒගේ ඒ අවස්ථ ිට පදා ජන් තර හදවට පස්ස චුට කාරකට පස් ෝක පයික පෙ තට ප මග ය තකට ස් සානය මහත්ත් මංගර ස වය ව ීවද කොතකට සබන්ද මගේ ඉත කරින් චන්ද්‍රකා මැතිනය තිලකරවත් මත්ම ජත ර දව ක . ද එතතිකොට ලක්මන පුවත් පතර ඔබේතිය සම්බන්ධික ඇත්තටම ඒකට මාව යොමු කරේ ඒ අවස්ථාවේදී ගෙවිඳ කුමාරතුන්ගත් රොහන්තයි මාව යොමු කළේ ඉති මම එහිඒ තලක් න හ මට යි තු පුවත් පතක් සුනිල් මාදෝ ප්‍රේම තිිලක තමයි කක්ත්තුු දළ සලාපර හත්තයම හිටිය ඉති මම දේශපාන ලිපියක් ලිව්වා ඒ අලරවේ දැන් පවතිනර ඕපදූපතීර වගේ කක් මම ඒ ලිව්වා ඉතා අමතරව ජනතතානක්ති පෙරමුණේ දේශපාලනය පිළිබඳ විවරණය ද ප්‍රයිීත භාෂන එතොට විවල සිරි ගම්ලක් මේදේ පුවත් පත හිීතය මේකට හිතපු සගෝ මටද මම මට ඇත්තටම ඒගොල්ල හිටපුවා මම දන්නවා නමු මම එතනට ආවගේයා ලිපි බාර දුන්නා නිසක් එතන ලොකු එතන ලැගල හිටියනෑ නිස මට ඒ අවස්ථාවදි ඒ දෙපොල ගැන ලොකු සම්බන්ධයක් තිබුන්නේ මං ඔවුන් අඳුරගත්තේ පස්සේ අ හිරු කියන පහත් පත ඔවන් ආරභ කලාට පස්සෙටම ඔුන් අඳදුරගත්ත. බැන් ඕුන විශාතුනක ප්‍රවිතභාෂන ලංකා වෙනය. විමල් වීරවංශ නමින් අද ඉන්නවා මෙර සිල් දම්ලක් ඔබ යම්කිසි කිය මක් ති නවද මේ චරද දෙකම්. ඕනි නොන්ග සුපුරුදු දේශපාලන ශෛලීන් නොස්සේ ගමන්කළට ඒ දෙන්නම හැකයාපූර්ණ දේශපාන චර්තයක ඔබ ලිවේ කාලේ අන්වර්තනයකින් ද පුවත් පති ඕමදන පාතකෑට මතක ඇති උදේනි ඔබට ම ර්න පීවි නම්ලින් මල්ලේ යන උදේනි වික්‍රම සිංහනල් ලව ලිෙල අපි තාමත් මතකයි මේ කාලෙ තමයි මේ ඊට පස්සේ ඔබේ පියවර සිංහල වීද විාහනද. ඇතර මෙහෙමයි වනේ එක්දර්සන්සේ අනුහතරේ චන්ධිකාමතිනය බලේට පත් ච්චේ ප්‍රජාතන්ත්‍රවාදී රලවේගේ ආරම්භ වුණේ අනුව එකක අනුතුන කාලේ පවත්වපු දකුණු පලත් ස චන්දත එක් ඒ අවස්ථාව ම සි ොඩ ගොඩ ැත්තුමවන අපි විශල සේවයක්ක් ගේ විශාල රාජ්‍ය බලයයක් රජ්‍ය මර්ධනයයක් විශාල බලයක් පාල තියෙන වෙලාවක එක පෙරලදාන්න අපි ජනතමිතුර හැට විශාල සවයක් ඒ පලත්ව කළයික කවුරුද්දන්නන්න ඊට පස්සේ ජනතිපති ජයග සන්දකමන බලට පතුන ඉතින් අරබෝම පිපිරීම හ ගම්සානායක මහත්තමේගේ හිල්ල හමවන ඒවගේම දෝශාියෝග ඇති වෙච්චවෙලාවේ ප්‍රේමදස මැත්තුමට එෙහිව එම දෝෂාපියෝග ක්‍රියාවලේටත් අපිට දෙන්න පුළහන් සහයෝගයක් අපි ලිත්ගාමිනි කණ්ඩෑමට ලබාදන දර ැට ලද ගාමි කඩෑමට ප්‍රේමදස මහත ඇට රද ප්‍රිකා දග ර ප්‍රිකාාව පලවැනි ප්‍රිකාාව බෙදුව. අපි ඒ අවස්ථාවේ මර්ධනය පරාජය කල බෙදුව අත්තරන් ගුඩ ත් පත්වීම් සිද්ද වුණන නමුොත් අපි ඒ දරාගෙන පලවෙනි පහර ප්‍රමදර්ශ පාලනයට එල්ල කළ ඒවෙලාව. ඊට පසේ ච්ඩිකාම මෙතිනනි යාට පසේ අපිට වැටහුණනා චන්ඩිකාමතිනියය ඉතාම බලගත විදිහට මේ ප්‍රජාතන්ත්‍රවාදී රලවේගයකින් පැමිණියයට රට පෙඩරල් කරණය කිරීමම් පිළිබඳ වෙච්ච යම් මූලා පාය සැල්සුම ක්‍රියාත්මකෙන්වා. එනිසා ඇයට ඒ රට පෙඩල් කරනය ගලවගන් පහු බට ේරවාම ලික සිහ මහත්ත ලියෝ ෆක්ස් ගවසුේ චදිකා මටන අඇතක කට එකකතුන තර අපි තේර මේක පටි පස්සේ එවකට ඇමරිකානු තානපතිනය වෙච්ච ටෙරිස්ටා ශේපගේ මූලිකත්ව යම් ආතනික සැස්ම ක්‍රියාත්මකයිනවා මේට පරදිීතුයිගේලි කල්පනකර. හැබයි ඒකට තිවිිච්ච ජාතික බලවේගවලට පත්තරවල්ල ලිපිලියනවට එහායින්ගිය ක්‍රියාවලයක් තිබුණ නෑ එසා.